දේශිකයණන් වහන්සේ හම්බන්තුට උඩ මල වෙෙරගල ආරණ්‍යසේනාසනයේ ප්‍රධාන අනුශාසක, පූජ්ජපාද රෙදියගම ඉන්දාලෝක ස්වාමීන්ට්‍රණන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්ත නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුතස්සේ නමුතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුතස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මාසම්බුතස්සදුසා පංචි මේේ භික්කවේ දම්මා සද්දම්මස්ස සම්මෝසාය අන්තරදාන අය සංවත්තන්ති කත මේේ පංච ඉතබික්කවේ බික්කු නසක්කච්චන් දම්මන් සුනන්ති නසක්කච්චන් දම්මා පරිප්‍යාපුනන්ති නසක්කච්චන් දම්මන්ධාරෙන්ති නසක්කච්චන් දතානන් දම්මානං අත්තංඋප පරික්කන්ති නසක්කච්චං අත්තමං්ඥාය ධම්මමං්ඥාය දම්මානුදම්මං පටිපච්චන්තිී ඉමේකෝබික්කවේ පංචදම්මා සද්දම්මස්ස සම්මෝසාය අන්තරදානාය සංවත්තන්ති. භාගෙවත් අරියත් අසම සමදිපදෝත්තම බුදුරජාණන් වහන්සේ විසින්. අංගුත්තරනිකායේ පං්චක නිපාතයේ සද්ධර්ම වර්ගයේදී දේශනාකොට වදාළ, ප්‍රථම සද්ධම්ම අන්තරධාන සූත්‍රදේශනාවයි අද දේශනාවේ මාතෘකාව. විසි අසංක්‍ය කල්ප ලක්ෂයක්තිස්සේ මහබෝසස් සමයේ ආරමිදරම සපුරාගෙන පැමිණිච්ච අපේ බෝස්ථානන් වහන්සේ අසංකෙ හතකුත් කල්ප ලක්ෂයක් සිතින් බුදු බව පැතුවා. අසංකෙ නමයෙකුත් කල්ප ලක්ෂයක් වචනයෙන් බුදු බව පැතුවා පන්ලක්ෂුදලොස්දහසක් තරම් බුදුරජාණන් වහන්සේලා සම්මකෝුණා. දීපංකර පාදමූලයේදී ඒමොහොදේ සතර පදගාතාවක් ශ්‍රවණය කරලා. අමාමහා නිවන් ශාක්ෂාත් කරන්න තරම් පිනතිබුණු උතුමන් වහසේ දුක්විඳන සියලු සත්‍යයන් තමන් වහන්සේගේ දරුවන් කැලක්සේ සිතා. මේ සියලු සතුන් සසරින් එතර කරවී යුතුයි. මවැනි වීර පුරුෂයකුට තනිව එතරවීමේ පලය කුමක්ද. මම සසරින් එතරවවෙමින් අන්නයවත් සසරින් එතර කරවන්නට ලෝතුරා බුදු වෙනවා කිය නදිිෂ්ඨානය එදා මඩමත්ඒේ වැතිර සිටින මොහොතේ ජීවිත පරිද්‍යාගෙන්. පුරුෂාත්භාවයක පැවිදි වෙලා අශ්‍රසමාපත්ති ංචභිඥා පදවාගෙන දැඩි කැමැත්තා ඇතිකරගෙන බුදු බව පිණස වැතර සිටිනම හොතේ දීපංකර භාග්‍යතුන් වහන්සේ සාරාස්ංක කල්පලක්ෂයක්ක් ගිය තැන මතු ගෞතම නමින් ලෝතුරා බුද්ධරාජයට පත්වන බවටදා විවරානශ්‍රී ලබාදුන්නා. එතැන් පටන් ඇස්ස් මස්ලේ අමුුදරු රාජ්‍ය දන්දෙමින් අප්‍රමාණ කැපකිරීම් කරමින් මේ ගමන පැමිණේ පිින්වත්නි ඔබා පිවැනි අසරන දෙව මිනිසුන්ට පිහිටවීමටමයි. ඒේ ප්‍රාර්ථනා කරගෙනෙන ගමනේ ඒ බුද්ධ සාාසනය පිහිට කරගන්නට පෙරුන්දම් පුරාගෙනපු ශ්‍රාවක පරිසක් හිටිය. අක්ද ශ්‍රාවක මහාශ්‍රාවක පකෘති ශ්‍රාවක වශයෙන් සඳහන් කරන්නේ. සාරිපපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේල මහාකාශ්‍යප මරහතන් වහන්සේ ආදී කොට ඇත්තාව ආනන්ද නන්ද රාහුල ආදී කියයන්නාව රහතන් වහන්සේලා මහොත්තමයන් වහන්සේලා කල්ප ලක්ෂයකට පෙර නියතිවරන ස්්‍රී ලබාගෙන ඒ මහා ශ්‍රාවකතුමන් වහන්සේලා පාරමි දරම සපුරාගෙන නියත වශයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේ අරිහත්තයට පත්වෙන්නට පෙරුම්පුරාගෙනාවේ. ඒ මහාශ්‍රාවක පිරිස් පිරිවරාගෙන සසර ගමන සත්පුරුෂ පෙලක් වශයෙන් මේ ගමන් කළේ බුද්ධ රාජ්‍ය පිහිටවල මතුවනාගතේ තවත් අසංකෙයේ අප්‍රමය ගන දෙවියන් බ්‍රක්්මයන් මිනිසුන් සසරින් එතර කරවන්නට. ඒ පාර්ථනා සපල කරමින් අපේ බෝස්ථානන් වහන්සේ වෙශසන්තරාතුභාවේ සත්වරක් මහාපොළොව කම්පාකරමින් තමන් වහන්සේගේ දරු දෙපල බිරිඳ පවා දන්දුන්නා එසේ දාන පාරමි සපුරා සුස්ත දෙව්ලොවට වැඩමකොට එහි වැඩ සිටියා සම්පූර් නාවශකාලයේ මනුෂ්‍යලෝක ආවශෞරුදුධ සීයකට සමීපකාලේදී මනුෂ්‍යලෝකෙ ජනිත වුණා ආශාර්ය වත්විදියට අත්භූත විදියට. එසේ මොලව ජනිතල් විසනවසරක් ගිහිජීවිතය ගත කරල අභිනික්මන් කොට දුෂ්කරක්්‍රියා කල්ල තිස්පස්සන වයේදිී ලෝතුරා බුද්ධරාජ්ජිට පත්තුනේ අර එදා ප්‍රාර්ථනා කරපු ඒ ප්‍රාර්ථනාව සමුෘද්ධ කරගනිමින්. එසේ ලෝතරා බුද්ධරාජ්චිට පත්වනු බුදුරජාණන් වහන්සේ සත් සති ගෙව්වා. අනතුරෝ භාග්‍යතුන්නාසගේ සිත නැමුණේ නැහැ ධර්මදේශනා කරන්නට මොකද. මේ දරමේතා ගැඹබරුයි ගම්බීරයි, ගැමර වර්ත සහිතයි. මේ කෙලෙසුන්ගේ ආතුරව සිටින මේ ලෝකයාට මේ දහම දෙසීම මට වෙෙහෙසක්වේ කියනෙකයි භාග්‍යතුන් වහන්සේ අදහස වනේ. එචිත්ත පරිවිතක්කෙ දැනගත් අරිහත් බ්‍රහ්මරාජයක වන සහම්පති බ්‍රක්්මරාජය, ඒ මොහොතෙම වැඩ පහලවෙලා දනහිසක් බිම ඔබාගෙන වැඳගෙන ආරාධනා කළ ස්වාමිනිි දර්ම දේශනා කරන මැනවී. ඒ ධරම අවබෝධ කරන සමත් පිංඇතියයා ඉන්නවා ඒ අය ධරමය නොැසීම නිසා පිරිහෙනවා පිරිහෙන්්ඩ පුළුවන් කියෙලා එදාරාධනා කලාා ඒ ධර්මතාවයක්. ආරාධනාවෙන් පසෝ භාග්‍ය තුාසලොව දිහා බැලවා. ලෝකයේ මල්පකුණක් වගේ දැක්ේ නෙළුම් මල්පකුුණක් වගේ. සමහර මල්තිබෙනවා හැනිෙල්ලුම් පොහොට්ටු උඩට මතු වෙලා හිරුරැස් වැටනවිටම පිපෙන්න සමත්තත්තේ එවනි සත්‍යයොත් තින්නවා ඒ ල් වගේ. ඒතු බදුරජාණන් වන්සගේ දාම්පදයක් ඇහෙනකොටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න තරම් ප්‍රඥාව දවුණු පින් ඇති උතුම් ශ්‍රාවකෝ. උග්ගටි ත්‍ය වශයෙන් සඳහන් වෙනවා. එසේම තවත් දී ඇ තිබෙන නිෙළුම් පහොට්ට වගේ දොටුව විප්පචිත්‍ය විස්තර වශයෙන් ධර්මය දේශනා කරද්දිී අවබෝධ කරගෙන. නිවන්දකින සමත් තව කාලයක් හිල පිපෙන නිලුම් පහොට්ටු තිබෙනවා. ඒ වගේ තමයි නේය බපුද්ගලයෝ. ක ්‍රති ති ල හො ලා ප්‍රතිපත්ති ර බා කළල රම් මාර්ග හැ සිරිරලා නිවන්නාබෝධ කරන්න සමත්වෙනෝ. අවසාන වයන්දුටවා කොච්චර දරම ඇහවුවත් මේ ජීවිතේ මඟ පලාවබෝදධ නොවෙන පරිසක්කින්න පද පරමකිල්. මෙනම කොටස් හතර බුද සාසන ශ්‍රාවකයන් වසින්ති බුණන ති භාගයතුන් හන්සේ පළමු දරම දේශාව පස් වෝග තාපසවරුන්ට එදා දේශනා කළේ බරණැස ඉසිපත්තන මිගදායි පළමු දේශනා වශයෙන් මහකරුණාවෙන්. කතුරාර සති ධර්මය විස්තරවන තිපරිවට්ටයක් සඳහන්වන දවාදසාකාරයෙන් මෙත කතුරාර සති ධර්මය විස්තර භාග වන මේ දේශනාශත්‍රවනින් මනුෂ්‍යලෝකින්, කොන්්ඩන්්‍ය සාමීන් වහන්සේ අන්‍යා කොන්ඩ්්‍ය බවට පත්වෙමින් සෝවාන් පලයෙන් නිවන සාක්ෂාත් කරමින් ප්‍රථම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ භික්ෂන් වහස බවටත් පත් වුණ පාර්ථනා පරිදි. දහාට කෝටියයක් අනාගාමි බ්‍රහ්මරාජවමය එක දේශන වා හ ලයිදා. අරිහත්තයෙන් අමාමහ නිවන ශක්ෂාත් කළ අපට තේරෙනවා මේ ධරමශ්‍රවණන කිරීම කොච්චර වටිනවද කොයි තරම් දෙනෙක් නිවන්න අවබෝධ කලාල. ශාසන නිතිහාසි සඳන්ගෙනවා භාග්‍යෝවතුන් වහන්සේගේ ශ්‍රීීමක දේශනාව පමනක්ශ්‍රවනය කරලා විසි හතරස්සන්කයේ නවකෝටි හැටලක්ෂයක් දෙනා මේ බුද්ධ සාාසනයේ නිවන් අවබෝධ කරගත් අයි. වැඩිම පිරිසකින්නේ දෙවියන් සහ බ්‍රහ්මයන් අතර මනුස්සලෝකෙ තර පාරමි රම් සපුරාගනාාපුතුන් වහන්ස අපි තේරුම් ගණ්ඩඕන. ඒ ්‍රාකන් වස ව දකින්න පිරිසක්කාව අනනාත පින්ික සිතුමා, ප්‍රධාන දායකතුමා වශයෙන් ප්‍රාර්ථනා කරගෙනාව. විශාකා මහඋවසිය ප්‍රධාන උපාසිකා උපස්තාාකකා වෙන්න්න ප්‍රාථන කරග වෙල ට කරගත් ුජුත්තරාවෙන උත්තමාවයන් ධම කතිකා වන් වවෙන්නට ප්‍රර්ථනා කරගැවිල් ඒ ත්වලට පත්වන සියූ පිසි ියාන ලාබීව. අර්ථ ධර්ම නිරුත්ති පටිබාන. මේ අර්ථය කියල කියයන්නේ දරමේ අර්ථ කතාව. විස්තලේ. දම්මා කියල කියයන්නේ පෙළදහම ක්‍රිපිටක ධර්මය. නිරුත්තිී කියන්නේ භ්‍යාකරන ශාස්්‍රය දැනවඋගෙන ගැනී දැන ගැනීම ධරණය කර ගැනීමම් අවබෝධ කරගැනීම, මේ ඥානවලින් සිදු වෙනවා. පටිබානකිව ගාථ බන්ධනාදී මේ නිර්මාණ කරන්න පුළුවන් ශක්තිය. මේ සියල් කෙත්තා කෙටියෙන් කිවේ විස්තර කර ගැතුතු ඥානහතරක් පටිසම්බිදාා ඥාන. මේ ඥානහතර ලැබෙන රහතන් වහන්සේ මහ රහතන් වහන්සේ බවට පත්වෙනවා. ආනන්ද ස්වාමින් වහන්සේ කුච්ජුත්තර චිත්ත ගෘපතිතුමා උපාල ගෘහපත්තුම මේ ඥාන ලබල ස්ෝවානන්නච්ච බව සඳහන්ග නිතා දුර්ල බවස්ථාව. එ ඥානහතර ලැබවනම් ධර්මය ධාරණය වෙනවා. ධාරනය කරගන්න සමත්වෙනවා. ඇති එවැනි ගිහිෂාවකයෝ ශ්‍රාවිකාවත් හිටියා. පැවි ශ්‍රාවකුතුන් වහන්සේ ළමේ ධරමය සුරක්ෂිත කළා. පන්සාලිස් වර්ෂයක් මුළුල්ලි භාග්‍යතුන්හස පැකුත් විනාඩි විශසක් පමණක් සැත පමින්. ඉතුර කාලය මේ ධර්මචරියාව, ලෝකාරත චරයා වෙනුවෙන් ලෝවට පිහිට වුණා. එසේ පන්සාලි ස්වර්ෂයත්ති සිදේශනා කරපු දරමය ආනන්ද මහරහන් වහන්සි විසින් බුදුරජාණන් වහන්සගේ පරිනිර්වාණ සමයේද ආනන්ස්වාමි වහස සෝතාපන්නව සිටි එවෙලාවේ විමසවස්වාමී භාග්‍යතුන් වහසන්ගේ පස්සේ අපිට ශාස්තෘන් වහසනක් නැති වෙනවා නේද. මාහේවන් ආනන්ද මාහෙවක් ආනන්ද අව්ච. ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද ඒම කියන්නපා. මයා දේසිතෝච දම්මෝච, පඥත්තෝච, විනෝච, මච්චේ එනබෝ සත්තා මාවිසින් දේශනා කළ ධර්මයත් පැනවෝ විනත් මගෙන් පසුවබට ශාෂ්ෘ වෙනවාය කියන සැනසිලි දේශනය බුදුරජාණන් වහන්සේ අපට දවාදාහලයි. එයනුව වාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය මාසතුනක් ගියතැන. ආනන්ද ස්වාමිින්ද්‍රයන් වහන්සේ ඉට පරදින රාත්‍රී සිව් ඉරියවෙන් තොරවම අරිහත්වයට පත්වෙලා මේ දරම සභාවට පොළොවෙ කිමි දෙමින් වැඩම කලා වැඩමකර පවෙලාම දරම මේ දරා සිටියේ ඒස්වාමින්ද්‍රයන් වහන්සේ ඒය මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සට පැවරුණා මේ දරම සංග්‍රහ කරන්නට විනේ සංග්‍රහ කළේ උපාලි මහරහතන් වහන්ේ. විසි එක් දහසක් දරමස්කන්ද මේ විනේ පිටකේ සඳහන් වෙනවා. විසි එද්දහසක් දරමස්කන්ද සූත්‍රපිටකේ සඳහන් වෙනවා නැට අභිදරම් පිටකේ. අහතලෙස් දෙදහසක් දරමස්කන්ද සාරිබුදත්්ධ මහරහතන් වහන්සේ ශිෂ්‍ය පිරිස දරාසිත. එනුත් සූත්‍රපිටක විශේෂයෙන් ආනන්ද මහරහතන් වහසේ දා සත්්‍යායනා කළා. ඒව මේ සුතන් කෙන වචන එකතු වුණ හේතුව මුලින් ඒ වචන එකතු කළ එන තිනිසා දෙවිවරු හිතුව බුදුරජාණන් වහන්සසිෙන් පස්සේ මේ ශහසනය නායකත්තයට පත්වෙලා තියෙන්නේ මේ ආනන්ද හත් මහරහතන් වහන්සේ කෙලා. අන්න ඒ දෙවියන්ගේ අදහස් දුරු කරන්නයි. මාවිසින් මෙසේ අසන ලදී කියන මේ නිහතමානි වච්චනය මේ රහතන් වහන්සේ විසින් එකතු කළේ. බලන්න රහතන් වහන්සේල කොපමන පරම නිහතමානි බමි යුක්තද සහස්සූ ගෞරවය තබලයි මෙ දරමේදා සංගායනා කළේ. ඒ නිසා තමයි මේ ඒවන් මේ සුතන්කෙන වචනය එකතුූනේ මාවිසින් මෙසේ අසන ලදී. ඒ ගෞරවේ තබමින් ඉතා පිළි වලකට කැනි භාග්‍යතුන් වහන්සේකි ධරමය. නානා තැංවල නා පුද්ගලයට දේශනා කර අර විසිරුණු මල්ලැසක් වගේ තමයි තිබුණි. එහම තිබුණොත් දරමේ දරාගන්න පවත්වගෙනන පාඩම් කරගන්න අපහස. එනි සැබනි විසිරිච්ච මල්ටිකක් නූලක් කරග නිදිකටෝකින් එකට ගොතලා අමුණනාාවගේ මල්දාමයක් වගේ අමුණනාවාගේ මේ ආනන්ද මහරහතන් වහන්සේ ධර්ම බාණ්ඩාගාරික උතුමන් වහන්සේ. මේ සද්ධරමය කියන කොටුගේ මුතු මැනික් වැනි ධරමය රකින. ඒ බාන්ඩාගාරිකයන් වහන්සේ වුණ සතිමත් දිතිමත් ගතිමත් අගෘුපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ අපට මේ දරමය දායාද කර දුන්නේ. තමන් වහන්සේගේ සන්තානයේමි අසූ හාරදහසක් දරමය දරා සිටිය මාවිසින් භාග්‍යතුන් වහන්සේකෙන් දරමස්කන් අසූ දෙදහසක් දරා ගත්තා. අනෙකු ශ්‍රාවකයන් වහන්සේලගින් දෙදහසක් දරමස්කන් දරාගත්තා. සියල් අසූ හාරදහසක් දරම් මට ප්‍රගුණයි කියන බාව. තේරගාතා පාලයේ ආනන්ද තේරගාතා කියනම ආනන්ද මහාරහතන් වහන්සේගේ තේරගාතාාවල සඳහන් වෙනවා ඔබට විමසන්ඩ පුළුවන්. එතනෙද අපි දැනගන්නේ මෙ ධරමය අසූ හාරදහසකට වෙංකල්ල තිබෙනවා කොටස් වශයෙන් අසූ හාර දහසක් තිබෙන බාව. තිවැනි මහා ප්‍රඥාවන්තූ එයානන්ස්වාමින්ද්‍රයන් වහන්සේ නොසි ඉන්නට අපට මෙක්‍රිපිටක දර මොන පහසුවේ දරන්නට. විස්තර කරගන්නට පහසුවන්නේ නෑ සංග්‍රහ කළේ ඒ රහතන් වහන්සේ මයි. එමනිසා ඒ අතියුත්තම ආනන්ද භාරහතන් වහන්සසිට අපගේ නමස්කාරයවේවා කියලා නමස්කාර කරන්න වටිනවා. එදා සංග්‍රහකරපු සූත්‍රපිටික. දීගනිකාය දීර් දේශනා තිස්තුනකින් ප්‍රති මණ්ඩිතයි. මං්චිමනිිකා මධ්‍යම් ප්‍රමාණ දේශනා එකසිේ පනස් දෙහෙකින් ප්‍රති මණ්ඩිතයි. සංයුත්ත නිකාය එක වගේ දේශන ක භික්‍ෂූන් වහන්සල වෙනුවෙන් දේශනා කරබ දේශ තියවවා. ු වගේම කාන්තාවන් වෙනුවෙන් දේශනා කරපු දේශනා මාහතුගාම සංයුත්තය. සස්සට ගමන ගැන දේශනා කරපු දේශනා සමෝහය අනම දක්්ග සංයුත්තය මේ වගින් එක වගේ දේශන එකතුක් සංයුක්තයක් වශයෙන් දේශනා කරපු සංයුත්තනිි කාය. අංගුත්තරනි කාය. එකේ කාරණ දෙකේ කාරනවශ්‍යය අංක පිළිවලින් ගලපල බලන්න කොයිත්තර ලස්සනට මේ සංග්‍රහය ආනන්ද මහරතන්නා සිකලාද ලබට විම සණ්ඩුපුළවා සූත්‍ර පිටකේ. අනතුර කුද්දක නිකාය ග්‍රන්ථ පහළවකින් ප්‍රති මණ්ඩිතයි. මෙසේ කියන්නඔ මේ සද්ධරණ සූත්‍රදේශන වශයෙන් නට අබිදරම් පිටකේ ප්‍රකරණහත්තකින් විස්තර කලා. ඇති මේ දරමේ දරාගන්න යකට ලැබෙනවන ඒ මොන තරම් භාග්‍යත්ත. එ අද අබේ දේශනාව සම්බන්ධ වන්නේම මේ ධරමයතුමයි. මේ දේශනාව කරන්නට හේතුනි මෑතකද අපට හන ලැබුන අන්තරජාය හර. රහතන් වන්සේ කියයාගන්න ක්තරා භික්ෂුවක් විසින් මේ දරම ඉගනගත යුතු නැත. මේ දරමේ පොතේ තියෙනක කියන එක නෙවේ කළ යුත්තේ තමාවිසිංම අවබෝධ කරගෙනය පොත් පෙරලනවා පොත් ගුල්ලන්නේ කියන වගේ බොහොම නින්දිත වචන ධරමේ දරාගත් ස්වාවින් වහන්සලට එල්ල කළ.ඒට හේතුවක් අපිට පෙනනාා එවැනි භික්‍ෂුන් වහන්සල මේ දරම ඉගෙන ගන්න නෑ. ඉගෙන ගෙනත් නෑ. ග්‍රහත් වෙලා හැබැයි. ඒ රහත්වෙල දරමර නිදා කරන අපි ඇහුවමයි. මකද සාාස නිත්‍යහාසේ නියමමාර්ශ්‍රාවකයෝ සෝවානාාදී මඟපලාායුතු විශේෂණ සෝතාප පන්න වෙච ්‍රාවකේටතුළ ශ්‍රීසත් ධරමය කෙර, භාග්‍යතුන් වහන්සේ කෙර රහන් වහන්සල කෙර අවිච්චා ප්‍රසාධී ඇති වෙනවා. මේක මෙහෙම අර මෙහ කියම කෙසේද කෙසේදය කියල සැකඇති වෙන්න විචිකිිච්චාව කරෙන නීවරණය ප්‍රහණය වෙන. දැන් රහතන් වහන්සේට බලනකොට දැන් විිකිච්ාාව තවම තියනවා. ඒ එ හ අන් හසල ගැ විස්තරට ම අවාසාන කොට සිෙද යොම වන යාාගෙන. අපි බලවමද මේ කියන පොත් ගුල්ලු, පොත් පෙල්ලන හොඳ නැද්ද හොඳද. පොත් පෙරලීමම් අපි කළයුත් යයි එක ඇන්නන්නේ දරම අපි ගන ග්ඩුවනේ පිළිවෙලට. වන ග ගන්න භික්‍ෂුවක් නම් වනේ ැනගන්නඩව වන විනේන්තමයි භික්ෂ හික්ම එන්නේ. එනිසාම විේද්දහසක් දරමස් කන්දවල වත් කන්දක වශය තියනවාතින් කුඩා අනු කුඩාාවශයෙන් ඉතා කඩාට නමු. ඒ පිවෙව දනගත්තාමයි මේ පැවිදි ජීවිතය සරුවවෙන්නේ. ඒවා දන්න ඇතිකෙනක් කිය නොව වැඩක් නෑ. ඒ තෝට අහන්න නෑ කවරුත් ඇහුවොත් කියන්න නෑ ප්‍රශ්නයක් ඇවොත් කියන්නේ ඕ අනි ගන්ටයෝදාාපු. බමන එකතුකරු. ත්‍රහෙමකුවට පස්ස සද්ධරමයට වදින පහර කොයිතරම් දරුණුද. මේ පිළිබඳ නොදන්න දරමය නොදන්නා මේ ගිහි ජනතාව මෙනි අරහතුන් වහන්සේලා මහරහතන් වහන්සේලා කියාගන්න තුච්චව හිස් පුරෂයන් පස්සයනවා. ලාමක වූ අදහස් ප්‍රකාශ කරන භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් නැති. මෙවැනි පිරි අද දව දවසින් දවස බිහිවෙමින් පවතිනවා. අපි ඇස්කම්පියයාලෙන්න්න මේ මොතේ පවබ ්‍රහතන් වහන්සේල පහල වෙන ඉතා ලේසියෙන් ඉතා පහසුවෙන්. එසේ මේ රහතන් වහන්සේ සරණගියපුේ ්‍රාවක ශ්‍රාවිකාව දවසින් දෙකෙන් තුනෙන් සෝවාන් වෙලා ආය ශ්‍රාවිකා වෙනවා සකදාගාම් වෙලා ඉන්නවා අනාගාම් වෙලා ඉන්න මේ අනතුර අපි දකින්න ඕන. ඒේ ුද්ද හස ල්මයක් මලින් විස්තරවාගේ ක්කටිතඥ විපචිතඥ කියන ශ්‍රාවක පිරිස් නිවන් අවබෝධ කරගත්තා. සුගතියට ගා දෙවුලෝ බඹලෝ වාසය කරනවා සෝවාන්ආධාරයන් වහන්සල දෙව්ලෝවල වාසය කරනවා අනාගාමිාරයන් වහන්ස අදට සුද්දාවාස පහහිපදිලා එහි අරිහත්යට පත්තලත් වාසය කරනවා එවැනි කෝටි ගණනින් රහතන් වහන්සේ අදත් මේ බඹතලේ වැඩසිටනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක. මහා කල්ප දාසේදාහකට මෑත බුද්ධසාහසනල පහවෙච ජනාාම යාරය වහසල තවමත් ඒ බම්බ තලේ රහතන් වහසල වශයෙන් වැඩසිටනවා. එනිසා ෝක රහතුන්ගේ හිස් නැහැ. ආර්ය ශ්‍රාවකයන්ගේ නහැ කෝටිගණනක් ආර්ශ්‍රාවකයෝ මේ තුසිතාදි දි්‍යලෝකවල වැඩසිටිනවා. ඇම මනුෂ්‍ය ලෝක දිහාබලට හරි සෝචනීයයි. දරමේ දැකලා සෝවාන්නුනාා නෙවෙයි. ලාබය දෙකලා සෝවාන්වෙච්චු පිරිස් තම අදීන්නෙන් තමාන් උතුමාන් වශයෙන් හඳුන්වාගන්න. තමා විසින්ම කියනවා තමාවිසිම්ම යෝටි ඔබ් නාලිකා පවත්වගෙන යනවා මහරහතන් වහන්සේ කෙන නමින්. දේ තැනට අපි පිරිහුණානේ අද සමාජය ඒටිකවත් දකිින් තරම් දහම් දැනුම අපේ මේ ශ්‍රාවක පිරිස්සලට සමහරට නැති නිසා අපේ තුව ඔබට ඒ ගැන කියා දෙන්න අද එනිසා මේ ශ්‍රවණය කරන සැදැහැති පිරිස් අපේ ස්වාමින්න්නහසල සිල්මෑැනිවරුන්. හො ර ග ැ සිති තේරුන්ගන්න ැටෙන් රන වමිකයාදෙන්නේ ාත්‍යකවත් අපට ගැටලුවක් නෑ අපට ගන්නදයකුත් නෑ ලබන්න දයකුත් නෑ. ට ඕන වෙන්නේ අපි මේ සැනසෙන උතුම් ශ්‍රී සද්ධර්මය තවත් චිරාත්කාලයක් පවතීවාෙන ප්‍රාර්ථනාවයි. එසේනම් ප්‍රථම සද්ධම් අන්තරධාන සූත්‍රයෙන්, අංගුත්ත්‍රරනිකාය පංච කනිිපාත් සද්ධර්ම වර්ගයේදී. ආනන්ද මහරහතන් වහසේ යොමුර තියන බදුරජාණන් වහසගේ මේදේශනාව. එක තැනම සූත්‍ර තුනක්තියෙන. පටම දුතිය තතිය වශයෙන් සද්ධරමයන්තරදාාන වෙද හේතුවන කරුණු පහ බැගින්. මේ සූත්‍රයට අපි අදහසයොමු කරගමු විමසන පංචි මේේ භික්කවේ දම්මා මහනනි දරම පහක් තියනවා. සද්ධම්මස්ස සම්මෝසාය. දරමය සැඟවීම පිණිස. අන්තරදාාන ඇතුරුදහන්වීම් පිණිස පවතින. කත මේ පංච මොනවාද පහ කරුණු පහ බලමු ඉද භික්වේ බික්ු මෙහි භික්‍ෂවා. ක්ික්කට පස බික්කු බික්ුණේ පාසක උපාසිකා. මොකද භාග්ගතුන්නාස නිරන්තරයම ආමන්ත්‍රණය කළ තිනේ සෑම දේශනාකම් පොදවි භික්‍ෂූන් වහන්සලම්කද ශ්‍රාවක පිරිසත්තර ප්‍රමුකම ශාව භික්‍ෂු පිරිසනිසා. භික්‍ෂූ කියන වචනයෙන් අපට ගන්න වෙනවා. භික්‍ෂුණී උපාසක උපාසික. අදකාල්න්න සිල්මාතාව උපාසිකාවර් උපාසක මහත්තර. එන ඒ සිව්ුවනක් පිරිසට මයි මේ දේශනා කළේ එයන එ සිව් පිරිසේ යම් කෙනේ. සක්කච්චන් දම්මන් සුනන්ති. සකස්කොට මැනවින් දහම්මසන් නැත්නම්. සක්කච්චන් දම්මම් පරියාපු නන්ති සකස්කොට දරමය නොපිරි වහත් නම් පිරිවහනවා කියල කැන පාඩම් කරනව සජ්ගායනා කරන පාඩම් කරන්න නැත්නම්. න සක්කච්චන් දම්මං ධාරෙන්ටි. ඒ දරමය පිළිවෙලකට දරාගන්න නැත්නම්. සකස්කොටක වේ පිළිවෙලකට පාඩම් කරගෙන දරාග ැත් නැත්න සන්තානි දරාගණටන මතකයේ තබාගන්න ඕනි එහෙම දරාගණ්ඩෙත් නැත්නම්. න සක්කච්චන් දතානන් දම්මාන අත්තං උපපරික්කන්තිී. එසේ දරාගාත දර්මයේ අර්ථමිනහි කරන්නෙත් නැත්නම්. න සක්කච්චන් අත්තම්ඥාය ධම්ම ම්ඥාය දම්මානු දම්මා පටිපච්චන්දී. එසේ ධරමය අර්ථ වශයෙන් මිනිීකරන්න නැතුව ධර්ම වශය දර්මය තුල්ල දම්මානු දම් පටි පදාව හසිරෙන්නේෙ නෑ. අරත යනුව දකිමි ධර්මය අනුව දකිමින් දරමය හැසිරෙන් ෙත්නෑ. බලන්න පිළිවෙලට කරනු පහ. මේ කරුණු පහනො කරන නිසා භික්ෂ භික්‍ෂ නිපාසකු පාසිකවාව මේ සද් ධරමය වැහිල යන. මේ සත් ධරමය අන්තර්ධාන වෙලා යනෝ. එනන් දරමය අසන්ත ඕන සුනන්ති මුලින් අහන්න ඕන. කියවන්න ඕේ. මේ ඇසීම කියම දෙක ම අපි කල ඕනේම නොවනොත් අපි සුත්්‍රම ානෙන් පිරිහෙන. සුතමේ ඥානයෙන් පිරිවුණු අට පසේ ඕනම කෙනෙකු ඇවිල් අපි රවටන්න පුළුවන්. සුතමඥානයෙන් පසු අපට සීලමේඥානය භාවනාමෙන් ඥානේ දියුණු කරගන්න පුළුවන්. නිවන්දොරටු පහක් නිශාසනය තියෙනවා. දරම දේශනා කිරීම නිවන්දරටවා. දරමශ්්‍රවනය දරම සම්මර්ෂනය දරම සත්්ඝායනාව සහ භාවනාව. මේ නිවන්දොරට පහෙන් හතරම්ම සම්බන්ධ වනි දරමයට. දරම දේශ කරමින් නිවන්න අබෝධරග තුන් වහසේ ලතීති වැඩ සිටිය. දරමස්ත්‍රවනයක් අපල්නු මතක්ල සෝවිශ්‍යයසකගේ නවකෝට ඇටලක්ෂ දෙනා භාග්‍යතුන් වහසසි දරම හලම අමාමා්‍යවන ශක්ෂාත් කළා. මඇතක අපි සකරගති යතු මේ බුද්ධසාාසනය ශ්‍රාවක පිරිිසේ බුදු පිරිසේ අන්තිමශ්‍රාවකයන් වහන්සේ. මලියදේව මහරහතන් වහන්සේ. ඒගැපි හොඳ තේරුම්ගන්නු මලියදව මරහතන් වහන්සේ යැන සියු පිලිසිිබියලාබි අවසාන මහරතන් වහන්සේ. හරහත් රහත්කෙන වචනක වෙනස දැනග්ටුවන්. එතකොට අපට ව තේරුම් ගඩ පුළුවන්. රාධයිඉන්න මේ මහරහතන් වහන්සෙල්ලාගේ ස්භාවට දැන ගන්න පුළුව. අරත ධර්මනිරුත්ති පටිබාන කියන පටි සම්විධාඥාන ලාබිය ුතුමට පමණයි මහරහතන් වහන්සේ කලා ආමන්ත්‍රණි කරන්න. එසේ නැත්වන් සුස්ක විදර්ශකව රහත්තුවනාන රහතන් වහන්සේ කළ මාමන්ත්‍රණය කරනවා. එසේ මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනා කරමින් මයි සස්වාන් පලයටට පත්තුනේ. වසනියසින් උපස්ථා කර උපාසිකාාවක් ඒ දේශනා මහල සෝවාන් පලයට පත්වනා එක තැනම දරම දේශනා කරමින්ද දරමශ්්‍රවනය කරමින්ද නිවනාවබෝධ කළා. එසේ මේ ස්වාමින්ද්‍රියන් වහසේ අරිහත්වයට පත්වෙලා හැටතනකර චක්ක සූත්‍ර දේශනා වජමනිකායි දේශනා කරාද හැට දෙනාබගින්. තුන්දාා හහියිසියක්ක් තරම්ස්වාමන් වහන්සේ අරිහත්වයට පත් වනා. තොට අන්තිමරහතන් වහන්සේ කියලනෙවඒ කියන්නේ. හ රහන්හන්සේලගේ සහ බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිසේ පාරමි පුරාගෙනා පුතුමන් ගෙන් අවසාන ශ්‍රාවක්‍යන් වහන්සේ. අදටත්වල්තයි කොතනවත් බැහැ කියන්නේ උත්සාහ කළොත් මඟ පල ලබන්න පුළුවනි එකනව ගැටලු. එනම් මේ රහතන් වහන්සේ දේශනාකිරීීමෙන් නිවන්ධෙ අවබෝධ කළ උපාසිකකාවශ්‍රවනය අවබෝධ කළයි වගේ තුන්දා ශහයිසියත් තරන් ස්වාමෙන්නාසල ධරමශ්‍රවනයම නිවන ශක්ෂා කරගන්ටේ දන. එසේම ඒසාහස නිහඳ වගේ බැබලුණනු සාරිපුත්ත මහරහතන් වහන්සේ දරමි හඳුනාගත්තෙ. අස්සජී මහරහතන් වහන්සේ. ඒ දම්මාහේතු පබවා තේ සංහිීතු තතාගතෝ ආහ කියන දහම් පද දෙකපමන ශත්‍රවනය කරම. එවැනි මහවතුමන් වහන්සේලට පවා. කල්පයක්පපුරා ලෝකෙටම වහින වැස්සේ බින්දු ගන ගන් කරන තරම් ප්‍රඥාවන්ත ඔය වුනි උතුමන් වහන්සල පවා දරමේශ්‍රවණය කරා මුලිීම සෝතා පන්න වෙන්නට. සෝතා පණ්ඩ වෙන්න පරතෝ ගෝස ප්‍රත්්‍යය අවශ්‍යයි මෙනිවන් මගේ පලවෙනි පියවර සෝවාන් පලේ. ඒ තව කෙනෙකගෙන් දරමේ අසාතිබී මවශ්‍යයි. දරම හලා ඉළඟට ඒයානෝ භාවන කරලා සෝවානාදී මක පළල බන්න පුළුවන්. ඒ දරමේ අහන්ඩෝඕනි ඉගන ගන්න ඕනේ දරාගණන්න ඕනනි ඒ එකයි මේ දේශනාවෙන් විස්තර කරන්නත්. එසේ දරමශ්‍රවනෙන් නොකර එක පාරටම තමන්ග ානයෙන් අවබද්ධ කලානන් ඒ පසේ බුදුරජාණන් වවාසනමක් වෝ. ලොතුර බුදුරජාණන් වහසනමක් වී යුතුයි. සමට අද හම ඉවත් දන්න නැමුක දරම වැඩන්න නෑ කියන අපිටම අබෝධ වෙච්ච දෙතම අපි මේ කියන්නේ අපි කාගෙවක් පොත් පෙල්ල කියන්නේනෑ කියන මේ විදිී අධිමානී ස්වභාවෙන් සමහර භික්‍ෂූන් ගහි අය පවා හැසිරෙන අපිට පෙනී යනවා. නිසා කිසිම අනතිමානී බව භාග්‍යතුන් වහන්ස ගෙන ශාස්ෘ ගෞරවයක් නැහැ සහිකරන්නෝනි එද මේ මා දේශනා කරන දේශනාපවා එදා මහකරුණාවෙන් අපට දේශනාකොට වදාලේ භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්ස. ඒ බුදුරජාණන් වහසේ සාරසංකල් පලක්ෂගන ඇසස් මස්ලේ අබුර රාජ්‍ය දඳදුරණ නැත්නම් අපට මේම ලස්සනට බනපදයක් කියන්න කෝ ධරමේ. එනම් තනනි අවෝදධ විච්චයිට් ලොවතුරා බදු කෙනෙක්ක වශන හැනේ තනියින් කියන්න පුළුවන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහකරුණාව නිසයි අද අප මෙහෙම බනපදයක් කර යහන්න. නිසා වාමිනි භාග්‍යවතුන් හස බ වහන්සේ සියල්ල දන්නාක්සේක මාමනාහි කිසිවක්න දන්නාසේක. ම ලදරුව එක් වැැන. මා යමක් දැනගත්තාන ඒ දැනගත්තේ භාග්‍යවතුන් වහන්සේ දරමයෙන් මයි. අපිහැමදිනාමය සිහිකළ යුතුමයි. අපි භාග්‍යවතුන් වහන්සගේ ශ්‍රාවකයෝ. මේ ගෞතම් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෝ නැතුව කිසිම පරතමානය පහලවනෙ එක ස්වාමන් හසෙක ශ්‍රාවක තු නැ කවරු. ද බදුජාන් වහසගේ ශ්‍රාවක වඩ බහිත හදාගන්න. ඒ බුදුරජාණන් වහන්සේ වලා ශත්‍රී සද්ධරම මේ සරගගේ ශ්‍රාවකය බවට පත්ෙන් එකෙක්කිෙනගේ එක කතාවල ශ්‍රාවකි වෙන්ට එපා. පිටපත්තුලට නටනිරික් ්‍රඟපාන පිරිසක් වෙන්ට එපා අවිි භාග්‍යතුන් වහසගේ පිටපතම ගමු. ඒ දරමය ගමු. මේ දරමය නම් වනහි එක එක ලෙඩවල්ට සකස්කරපු බෙත් වගේ බෙත් වට්ටෝරු වගේ සූත්‍ර දශනා කියන්නේ වේනීය ජනතාවට ඒ තැන්වලදි දේශනා කරපු දේශනා. අවිිධර්ම දේශනාව කියන්නේ අසනීපයට මෙකෙලෙස්්‍රරෝගයට තින සම්පූරු නොසුවර. මුල ඉනම් අගටම සම්පූර්ණ විස්තරය පරමාර්ථතරම් වශය දේශනා කළා. අර වට්ටෝරු ටික වගේ කියන මේ බෙහෙත් ටික දැනගෙන්. වට්ටෝරු ලියන කෙනෙක් වගේ කියවන කෙනෙක් ැනීමේ ශ්‍රාවකයෝ. ඒ විදිීයට බලාගෙන දරම්මාරග ගමන් කළොත් ලෙඩේසූයි එහෙම නැතුව අපි ඕනඕන ෙහෙතම එකට දානගියොත් ලෙඩේ වැඩිවෙයි තමාට පිස්සු හැදේ අන්නේ නිසා භාග්‍යතුන්හසේ යමක් වදාලද ඒ වදාලදේම කියන එකයි ශ්‍රාවකයාග යුත්තුකම්ම භාග්‍යතුන් වහසේ ය වදාලද ඒ දේශනා නොකලදේ දේශනා නොකිරීමමයි යුතුකම ාගෝ තුන්සේ දේශා කරපු දරමට අට්ටකතාවට බාහිරව යම් දෙයක් එකතු කරන වනම් ඒට කැනෙ දරම විකෘතිය. ධරම විකෘතිකයාගේ පරලොව ගමන කුමක් වේවිද. නිරේ ආදී සතරාපා ඉපදීමට හේතුවෙයි. මෙලොව උම්මත්තකාදී තත්ත්වයටට පත්වන්නට හේතුවෙයි. එමනිසා මේ ඉතාම බයානකකුසලයක්. ඒ බව දැනගෙන අපි භාග්‍යතුන් වහන්සේ සරණයමු. ඒ ශ්‍රී සද්ධරම මේ සරණයමු. ඒ මහා සංගරත්නේ මහරහතන් වහන්සේලා සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්ස පටන් ආනන්ද මහරහතන් වහස අනලුද්ධ මහරහතන් වහසේ මහාකාශ්්‍රව මහරහතන් වහස උපාලි මහරහතන් වහන්සේ මහාකච්ඡායන මහරහතන් වහසේ ආදේ මහෝත්තමයන් වහන්සේලා. තමයි පරම්පරාවෙන් අපිට මේ ධරමය දායාද කළේ. න ගොඩක් අධර්මවාදීන් කියන කතාවක්තමයි මේ ධරම මගද බමුණන් නිගන්්ටයන් එකතු කලා. මේ රණට අපි පිළිතුරත් දෙන්නට අවශ්‍යයි. මහරහතන් වහන්සේලා විසින් මේ ධරමය කටපාඩන් කරගෙන යාව ධාරණය කරගත්තා අද වගේ මේ ඉන්න පිරිස වගේ නෙවෙයි ප්‍රඥාවෙන් ආග්‍රයි. එසේම එක්ක නෙක්් දෙෙන්න්න එක් නෙේ පාඩම් කරේ දහස් ගණන. දහස් ගනම් පිරි එක ධර්ම කාරණයක් පාඩන් කරගෙනාවයි.ඒ නිසා නිගන්ටෙක් කොහෙද රිංගුවේ බමුණෙක් කොහෙද මේකර ලිංගවේ. කොයි අවස්ථාවගත් මනෙකුට නිගටෙකුට යන න න කොහ. කදක්ෙනෙක් අේ බුණනම් නොහරිදලා එකක කරන්න තිබුණ වෙනස් කරන්න තිබුණ. නමුත් මහා දහස් ගන ලක්ෂ ගණ සඟපිරිසක් අතේ රහතන් වවාස ලතේට මෙදායාද විච ධදර්මය ඒම කිසිවෙකුට ඇලපිල්ලක් ස්පිල්ලක් පාපිල්ලක් වත් වෙනස් කරන්න බැහැ කියන එක අපි සැදැහැසිතින් පිළිගන්නට ඕනේ. ඒ බව අපි කියනවට වඩා හොඳයි ඔබ මේ දරමය මැනවින් ඉගෙන ගන්න. අට්ට කතා සහිත ඉගෙන ගන්න. එතකොට ඔබටත් මේ විශ්වාසය ඇතිවී. අපිටත් විස්වාසය ඇතිවුුණේ අපේ ආචාරුත්තමයන් වහන්සේලා අපට වෙෙන්වා දුන් මගානු අප මේ ධර්මවිනේ මැනවින් ඉගෙන ගත්තු නිසා. එසේ නම් මේ දරම වනය දෙක. අපට දායාද කර දුන්නේ ඒ අතතියුත්තව මහරහතන් වහන්සේලා. බැමිනිිතියාසාය කාලයේදී, ආහාර පිඩක් නැතු තා දුකසේ මුහුදුවෙරල සැතපීගෙන මුමුණමින් මෙ දරමය පාඩන්කලාා. එසේ දායාද කරම දරමේනනිද අමුුවමුව මේ විනාස්ස කරන්නේ. ඒදහම වැඩක්න පොත් පෙල්ලන්ෙප පොත් ගුල්ල වෙන්න පා කියල මේ පහරදින්න රහතන් වහන්සලට නේද. එසේ නැවැනි උතුන්ම් මහරහතන් වහස ලපි සරණයන්ට ෝනි. යතීතය වැඩිහිට. ඒන එකේ එන උ්ගඩිතං්‍ය විපචිතන්්‍යාති ශ්‍රාවකය නිවන් අවබෝධ කල දැන් එඒ ශ්‍රාවකයන්ට අවස්ථාවතිය න ජීවිත කාලි වැඩිකාලයක් භාවනා කරල දරම ඉගෙනගෙන භාවනා කරල මාර්ගිද වුණුකරන්න. මුලින් දර ඉගෙන ගන්නඩෝනි. පරියාාපති ශාසනය කියලා. සාාසනයේ කොටස් තුනත්තියන පරිියත්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වශය. එන සාසනී පැවිදිේච්කවම් භික්ෂුවක් භාවනාවට යනවට වඩා කළ යුතුමදේ තමයි දරමේ ටිකක් හරිගෙන ගණ්ඩෝට කොටස් වශය. අි ධරම පරමාර්ිකවත් දැගන්ඩෝඕන චිත්ත චයිසිකරූප නිබ්ාන විදර්ශනා කරන්නට පෙර නැත්තම් මෝහයට සම්මෝහයට පත්වෙනවා. ඒ නිසා තම මේ මනෝ විකාරයන්ට මේ සත්‍ය පත්ව ලයින්. දරම ගැගත්ත නති නිසා. ඒ පරිියප්ති සාාසන දරවෙනවා විනේ සූ ්‍රිදරම ධාරණය කර ගත්ත යම්තතාක් ශක්ති පමණින් දරාගතයුතුයි පුළුවන් තරා. එන් අනතුරම දරාගත් දරමටානු සීලේ රැකිනෝ. සමත භාවන වඩනෝ. එන් ධ්‍යනුපපද වන්නත් පුළුවන්. එහෙම බැරි අය විදර්ශනා භාාවනාව නාමරු පවිදර්ශනනා කරගෙන පිළිවලින් ගිහිල්ල විදරශනා ඥානුපදවල මාර්ග ඵල පිළිවෙලට පත්වෙන්නත් පුුවන්. ඒ ප්‍රතිවේදේ ප්‍රතිපත්තිය ැන සීලාදීරැකීමම් භාවනනා වැඩීමම් ප්‍රතිවේදයක් කියන්නේ. ධ්‍යාන මාර්ගඵල ලබා ගැනීම. එ මේ ශාසන තුන. දියුණු වෙනටම් මුලින් ධරමය දරාගන්න ටෝන. ධරමේශ්‍රවනය කරන්න ටෝන ධරමේශ්‍රවනය කිරීම අනිංස පහක් සඳහන් වෙනවා. අස්සුතන් සුනාති. නොවසූ දෙයක් අහන ලැබෙනෝ. සුතම් පරියෝධ පේති. අහපුදේ වඩා පිරිසිදු වෙනවා. කංකං විතරති සැක දුර වෙනවා. සිිත්ත මස් පසීද ති මේ සද්ධරම කෙරෙේ සිත පැහැදිනවා. ඩිට්ටිං ුජුන් කරෝති සම්මාධිත්්‍යිය ඇති වෙනවා. බලන්න වාඩිවෙල ඉන්න මේ යාසනි දැන් මේ මොහොතිමබට ඔයා නිසංස පහලැපෙනවා. ති මැනවින් දරම දේශනා කලා නම් මාතෘකාවක් තබාගෙන මාතෘකාට ගැල පෙනවිදිට කරුණු දක්කමින් දේශනා කරනවා නම්. උපමා ඔප මේ දක්කොමින් දේශනා කරනවා නම්. තව කෙනෙකුට නින්දා කරමින් තමන් උසස් කරමින්. තුක්කස්සන පරවම්බණයන්ගෙන් තොරව දේශනා කරනවා නම්. ප්‍රසංසා ලාබසත්කාර මිලමුදල් බලාපොරොත්තු නොවී මේ ශ්‍රවණය කරන සත්වයන්ටත් මටක්. ප්‍රාර්ථනා බෝධයෙන් අමා මහ නිවන්දකින්න හේතුවේවා කියෙන දහසින්ම නිවන් අරුුණු කරගෙනම දේශනා කරනවා නම්. ආන් එවැනි දේශන, පිරිසිදු දේශනාව බවට පත්වෙනවා. එය භාග්‍යවතුන් වහන්සගේ බුද්ධවාචනයට අනුවයමින්ම දේශනා කළ යුතු වෙනවා. ගෞරවයම, එ එසේ දේශනා වෙද්දි ඒසේෂත්‍රවනය වෙද්දි ශවාසනය රැකෙනෝ. දැන් කරන්න නෑ කියන කාරණ පහනිසා සත් ධර්මය අතුරුදහං වෙන අතර දරම සැඟවනාතර, දර මේ දේශනා කරද්දී ශාසනය පවතිනෝ. මේ දරම මේ මැනවිින් දේශනා කළ යුතුති ඒ දේශනා කිරීම නිසා සත්ධම්ම ස ටිටියයා දර මේ පවතිනව අසම්මෝසාය සැඟවෙන්නේ නැහැ අනන්තරදානාය අතුරුදහන් වෙන්නෙත් නෑ ඒ සඳහා දරමේශත්‍රවන කළ යුතුති. ගේම දරම සද්ගායනා කල යුතුයි පරිියාපුනන්තීක වේකයි සද්ගායනා කරමින්තම පාඩම් කරන්නේ. පිරිවාහනමයි කලක නො ඉස්සර පැරණි භික්ෂන් වහන්සේලා පොත් පත් සුලබනැතිකාලේ රාත්‍රීකාලේ කළුවරන්දගෙන් අද පුුරුමරට ඒේපවා සඳහන් කරන සද්ගායන කර අධ්‍යාචාරයන් වහන්සේ නැවත නැවත යනුව සද්ගායනා කරමින් පාඩම් කරගන්න දරාගන්නවා. ඔම ධාරණය කරගන්නවා. අවශ්‍ය ධරමරන ප්‍රමක ධරමකාරණ ශක්ති පමණින් දරාගත්වොත්. භාග්‍යයතුන් වහසගේ ධරම කරුණු ඒ පෙළ වචන පාලි වචනය සමගම අපිට ප්‍රකට කරන්නට පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ තතාගතත් පවිද ධම්ම විනයෝ විවටෝ විරෝජති න පටිච්චන්නෝ. එහෙමයි දේශනාව සඳහන් වෙන්නේ ධර්මවිනේ හැංගු දේශනා කරන්න නැතිවුණොත් හැගුණුත් බලන්න එ නෑ. දේශනා කරන තරමට විවර කරන තරමට තමයි බලන්න එනිසා අපේ ප්‍රාර්ථනාවෙන් ඕෝනි. ආගිවතුන්හසගේ දරමය බැබලේවා ඒ සඳහ අපි විවර කළ යුතු වෙනවා. දරමම කතා කළ යුතු වෙනවා. ඇ දර මේ කතා කරන දරම යහන ශ්‍රාවක පිරිසක් බිහි වෙනවා ති සහරයගෙන අපිත් ධර්මය තමත් හැබේ හදාගතු දර්මය. තමන්ට ඕන දෙ. තමන්ට ඕන වල් පල් කතා කරඇගල එක ධර්මය කතා කලා වෙන්නේ නෑ. එනම් කෙටිමගින් ්‍රහත්වවෙච්ච කෙටිමගින් සෝවාන්නාධදි මකඵල ලබූ භික්‍ෂූන් සහ උපාසක උපාසිකාවාද බහුලයි. ඉතින් එඒ අයගේ මේ ධර්ම කියන කතන්දර භාග්‍යතුන් වහසික ධර්මයනු ඉමසනකට පේනම් කොයිතරන් පරස් පරතා තියනවාද කියලා. මෙහැතක දිය අපිට අහන ලැබුණා මේ තුන් සූත්‍රයේ දේශනා කර අවශන මේ මහරහතන් වහසික නම දාගත්තු භික්ෂුවක් කියයන්. මේ මංගල සූත්‍රය බෝලු මේකට දෙවියෝ ඉන්න නිසා. දෙවියෝ කැමති නිසා. කරනීමේත සූත්‍රයේ මෛත්‍රී කල්ලා කොහොමද නිවන්දකි නෙහනම් ආර්ය්‍යෂ්ඨායක මාර්ගයක් ඕ නැනේද. ති පට්ටාන ූත්‍රෝ න නේද කියලක නවා. අට අතන සූත්‍රයේ මොනතුම්බියදද. බිය කියන කෙ න කෙලෙස් නැති කරන්නවනු ලන්න එ එකකට මොනතරං ප්‍රාථමක විදියට භාග්‍යතුන් වහන්සගේ ධරම තෝරන්නේ. මංගල සූත්‍රයේ කරුණ ඔබ දන්නව දන්න කෙන මංගල සූත්‍රයේ දේශනා කළි කියලා නිවන් මගම සඳහන් වන දේශනාවක්. කර නිමෙත් සූත්‍රයකයන්නේ පිළිවෙලින් න දරම හතරක් කරන ධර්ම දේශනා කල නිවන් මගේ යන ශ්‍රාවකයක් අ කලයුතු දාතරක් නොකලයුතු ෙද ම. සහ මෛත්‍රී භාන වැඩියයුතු සත්ත කොටස් වෙෙන් කරලා. අවසානයේ මෞකකට එන්නෙ තත්ත්ටම යන්නට කෙටියෙන් භාග්‍යතුන්හසේ රහත්ඵලේ දක්වාම දශනා කරලා තියෙන් මෛත්‍රී භාන වඩල ධ්‍යානුපදවල ඒ දයානෙන්න ගීදල නාමරූප දෙක විපස්සනා කරල විපස්සනඥානුපදවලන් ඒ පස්සන ඥාන කිලවර. ස්ෝවාන්නාදී මාර්ක පරලබන ක්‍රමය තියෙනවා එක දන්නේ නෑ. දන්න ඇති නිසාන්න අභූතයෙන් ධරමයට චෝදනා කරනවා. ත්‍ර විශාලා මහනුවර තුම්බිය කතාව දන්නේන ති නිසා මේ පරමාර්ථය සම්මුතිය පටලාගත් මෙවැනි භික්‍ෂූන් ඒ දරමයටත් නින්දාක් කරනවා. එයින් තමමුත් අකුසල් ලැස් කරග අතරමි අහංගින් අපි හැම දෙනාටත් මොහොතකට යකුසල් ලැස් කරවනවා. එනිසා එවැනි වචච නැහෙන නිසා මේ දරමේ මැනවින් අපි ඉගන ගැනීම කළ යුතු වෙනවානේ ඒ නිසා. පැවිදි පිරිසත් අපිසිව්වන පිරිසන දර්මය මැනවින් කතා කරම්. ඉගෙන ගනමු. පෙළදහම ඉගෙනගම්, අට්ට කතා විගෙනගම්. ඒ සඳහාබට කුද්ධක නිකායි, අපදාන අ්ට තේරගාත අට්ට කතා, ජාතකට්ට කතා, බුද්ධවන් සට්ටකතා චරයාපිටතට අට්ට කතා වැනි එවැනි දේශනා ධරමයන්ට යොමුුවෙන් ඉතා සරලෝ ට ක්‍රිපිට බැ ගන්න පුළුව ුද්දක නිකායි. ගේ විස්තරශය ග ගන්න හැමති පිින්ව තුලලා මජිමනිකායි සහහි යටට්කතාව එක පරිහරණය කරන්න ඒ සට්‍රෙට අදාල අර විස්තරයයක්ත් ඉගගන්න. එතකට පරිපූර්ණ ැනුමක්ක බ්‍ර ලැබේ මදදිගනික්කයි සූත්‍රදේශන ආදී. ඇඩ හැමතැන ඒවන් මේ සුතන්තියන සමහරයකයන මේ අංුත්තර නිකායි නඩට රනීමට සූත්‍රයේට ඒවම් මේ සතුතන් හැ සංයුත්ත නිකායි බෝතැන්ගල නෑ එකකන හැමතනම ඒව මේ සුතන් ොදලන. හෙකද ඒ නැවත නැවතකීමේ අවශතාවයක් නැති නිසා. විශල දශාවල සදහන්ගෙන නමුත් ඒ කාරණයක් නේක භාග්‍යතුන්හසක දරමනවේ කියෙල කියන්න ප්‍රතිශ්ය කර තිවනි සුළුකාරණයක් අල්ලගෙන අපිට මහා ගම්බීර මෙේ දමස්කන්දය බැහර කරන්නට බැහ ඒක දරමකොට මේ සූත්‍රේණ ගන්ටෝ දැම්ම මේ සූත්‍රය වෙන කෙනෙ එකතු කලා මේක වැඩන ඒහමකගේ ලයින් කරගෙන යනකොට අපේ අස හාරදහ ධර්මස්කන්දය ස්කන්දෙන් ස්කන්දය අඩු වෙලයන. එනම් කාලයක්කනකට දරම නැති වෙලාමයවා. මතු වනාගතය වෙනවා නමුත්. අරතමාන අපි කාලයක් ඊළඟ පරම්පරාවට තවකෙනට සැනසිෙන්ට් අපි මේ නිවන් මක දියුණු කරපු අපි සැනසෙන මේ දහම්. අපි පාරමි පුරාගන්න මේ දහම්. අපි නිවන් මග දැනගත්තු මේ දහම් තවත් එක්කෙනෙකුට හෝදායාද කරන්න අපිට ලැබේවාකෙල්ල අපි පාර්ථනා කරන්න ඕනනි. යනුවයි අපි මේ දරමේ දේශනා කරන්න. එේනම් මේ දරගත් දරමය විමසනවා. නුවනිින් විමසන අර්ථ විමසටඕන. ය අරතු විමසීම නිසා සත්්ධර්රමය බොහෝකල් පවතිනවා. එසේ අර්ථකතාව සහ දරමය දෙ විමසලා ඒ දරමයට අර්ථකතාවට අනුව දරමානු දරම භාවනාමාර්ගය වඩනවනම් සිරුරකිනවනම්, භාවනමාර්ගය වඩනවා සමත වඩනවනක් විපස්සනා වඩනවනම්. අන්න ඒ නිසාද මේ සත් ධරමේ බොහෝකල් පවතිනෝ. එනම් මේ අද රහතන් වහසලා කියන පිරිසට අපි මතක් කරන්න කැමති. ගුතුන්හසගේ වින පිටක මේ කියනයි උපසම්පදාාභික්‍ෂුන් සතරනි පාරාජිකාව සඳහන්ගෙන යෝපන බික්වු අනභිචානන් උත්තරි මනුස්ස දම්ම අත්තුූපනායකං. අලමරිය ඥාන දස්සන සමුදා චරයය. තමාතුළ නැති ධ්‍යාන මාර්ග පලකින් උතුරුමිනිස්තම් තමාතුළ තියෙනවා. ඉතිජානාාවමඉති පස්සාමේ ඇහෙන් දකිනාවගේ මන්දකිනවා කියලා කියලා. තතුෝ අපරේන සමනුගගාහය මානෝවා අසමනු ගාය මානෝ. පස්සෙ කාලෙක ඇහුව හෝ ඇහුව ැතාවෝ පස්ස කියනවා. රැවැටලලා බොරුකිවේ මං ඇත්ත දෙයක් නෙවේකිවේ අපස් සම්පස්සාමි තුච්චම් මුසාවිලතින්ට එහමකි්වයි කියලා. අ බොරුවට තමාතුර නැති මාර්ග පඵල ්‍යාන තතිය කියලා මිනිස් සුරැටුවත්. එඒයි ැවටුන්න පිළිගත්තොත් අන්න්නේ කෙන පාරාජිකෝොහෝති පාරාජිකාතත්වයට පත්වෙනවා. සාස උපසම්පදායින් පිරිහුණා වෙනවා නැව උපසම්පදා ලබන්න බැරි සාමාන්‍ය ගිහියෙක් බවටම වෙලි පත්වෙනවා. ඒ ගොඩ එන්න කැමතිම්. නැවත සිවුරු ලබාදල සාමලය පයවජාවෙන් පැවිදිව නිවන්මග දියුණු කරගන්න පුළුවන්. ඒ තමන් දැන දැන මිනිස්ස මුලා කරන අයටයි. එසේම පාචිතතියකට සපාචිත්‍යප පාලි විනේපිට ක කියේබට බලන්න පුළන් පාජක පාලි සතරවැනි පාජිකායි විතර වශයෙන් සඳහන් වෙනවා. මේ පාචිත්‍යය පාලිපතේ සඳහන් වෙන පලවෙ මසාවාද වර්ගේ අට වනිශික්ෂාපදදය. යෝපන බික්කු අනුප සම්පන්නස් උත්තරි මනුස්සදම්ම ආරෝචය. ම පාචිත්තිිය යම් භික්ෂුව භික්ෂුවක්ෙන උප සම්පදාා භික්ෂවා තම් භික්‍ෂුණ. අනුපසම්පන් වස උපසම්පදා නැතිය එක සාමනයේයට සාමනේරීින් සික්ක මානාම්පව එකට අයිති වවා. ගිහ අයි කොහොම උප සම්පදානයන ඒය අනුපසම්පන්න. එනම් මේ ගිහියායට සාමනේරියන්ට තමාතුල තියන ධ්‍යාන මාර්ග පල කියනවනම් තියන කෙනෙ තියන කෙනෙක් ගැන කතා කරන්න තියන කෙනෙක්කිව ඒ කනටත් පචිතයත සිද්ධ වෙනවා. එ න ර්ග පලයක්වත් සාමාන්‍ය ජන්තාවට කියන්න බැහැමන YouTube නාලික හදාගෙන අන්තරජාලී සමාජ ජාලය මෙව කියන්න පුළුව අන්දුව කියෙ එක ඔබම විමසන්ට. එනම්ඒදී කෙනෙක් රහත් කියනවන අපට අදහස් දෙක් ගන්න පුන එකත්තමයි නැතිදයක් කියනවා මවල අනිත්්‍යකතමයි තියෙන දේ කියනවනං කියන්න විදික් නෑ කොහොමද ශාසන විනයෙක්ම අයන්නෙ නැහැ. සෝවානාරයන් වහන්සේ පටන් කිසි මාර්ශ්‍රාවකේ. එනිසා භාග්‍යතුන්න්නස් පැනවූ කිසික් බිඳින්න නැහැ. කියනවස් ථාතියනො. එකක් පිරිනිවන් පාන සමේ මරණම හොතේ ප්‍රකාශ කරනවා තමන්ගේ අනුගාමික පිරිසට පශ්චිම ජනතාවට කුසල් ප්‍රැස් කරගන්න. එසේම තව කෙනෙත් තමන්ට බැනල ආයුපවාදකර ගන්න යනවනන් එවනි ආරයන් වහස අහසර පැනගල පෙන්න්නා දෙෙනවා තමන් වහන්ේ ආරයන් වහන්සෙනනවාක්. ට එසේ මාචාරපා්‍යයන් වහන්සට උපසම්පදා භික්ෂන්නාන්සේ අතර මේේ බව ප්‍රකාශ කරන්න පුළුවන්. එසේ න අපට නිගමනයක් තියෙනවා අද මේ ප්‍රකාශ කරන බොහෝ දෙනා. මේ දේශනා කරන්නේ ප්‍රකාශ කරන්නේ ලාභ සත්කාර කීරති අපේක්ෂාවෙන් සද්ධරමය අතුරු දහන් කරන්නයි මෙයිම නොදැන හෝ කටිවුතු කරන්නේ සංග බේදයටත් මුල්වන කරුණක් තමයි මේ දේශනා කරපු දේ දේශනා කලේ නැහැ කියන එකත්. දේශනා නොකරපුදේ දේශනා කිරීමගෙන ස මේයින් මේ පින්ගවතුල බොහම පිරිසංවෙන් භික්‍ෂූන් හසලත් විමසිිමත්වෙන් සිල්මෑනනිවරුත් විමසිිත්යෙන සිවනක් පිරිසම එකතු වෙලා ගැන විමසන් විම සිිමත්වෙන් ඔබ රැවටෙන් දෙපා ඔබ ැවටන නැත්තමම් අරමවාදීන්ට පැවැත්මක්. නෑසේන සැමදනාටම දරමය අවබෝධ වේවා මේ සත්ධරමේ බොහෝ කල් ආරක්ෂාවේවාගෙන දහසිං දර්ම දේශනා සඳහා සෙරහෙත්්දායකතුවෙලරු සියලු දෙනාටත්. පෞුල්ල සිල් ාතිීන්ට ධර්මශ්‍රවනය කර සල්ු ලෝකවාසි ජනතාවටත් දෙවියන් සහිත ලෝකුවා සීල්ු සත්වයන්ටත් උතුන් නිවන්සුව පිණිසම හේතුවේවා කියලා ප්‍රාර්ථන. සාදසා ආකා සට්ටාචබුම් මට්ටා දේ පානාගා මහින්දිිකා ප්ඥන්තං අනුමූදිත්වා චිරං රක්කන්තු සාාසනං ආකා සට්ටාජබුම් මට්ටා දේ පානාගා මහින්දිිකා. න්තං අනු මෝදිිත්වා චිරංරක්කන්තු දේශනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනු මෝදිිත්වා චිරං රකන්තුතුවංසදාසාද ස සදෝ. එම ධර්මාණු ශාසනාව පැවත්තුූයේ අම්බන්තුට උඩ මල වෙහෙරගල ආරණනිසිගිනාසරේ ප්‍රධාන අනුශාසක පූජපාද වරේදේගම ඉන්දාලෝක ස්වාමීින්ත්‍රණන් වහන්සේ. ඔද්වහන්සේට නිදුක් නීරෝගේීසව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අපිස් සාදුකාරයක් පවත්තමු සාධෝසාධෝ සාධෝ. ටම ධර් දේශනාවේ සංතෙටිය ෝකෙට්ටියක් ලබාගට පුුවන් කතා කරන්න බිින්දුව අඒකයකයි තිහයි හත්සේ දහය අසූද දෙක්ක දුරකතනංකේට. ඔබත් ධර්ම දේශනාවක දායකත්වය ලබාගන්නේ නම් කතා කරන්න බිින්ද අයකයකයි දෙකයි හැටනවෙයයි හැත්තේකයි හතලිහදුර කතනංකේට ඔබට තෙරුවන් සරණයි.